ලියන්න පුතේ ප්‍රධාන මාතෘකාව ද්‍රව මිනුම්. ඒක යටතේ අනුමාතෘකාවක් ලියන්න පරිමාව හා ධාරිතාව. එතකොට පුතේ අපි මීට කලින් කතා කරලා තියෙන දේවල් ටිකක්ම තමයි කතා කරන්න තියෙන්නේ. යම් කිසි භාජනයක තියෙන ද්‍රව පරිමාවක් කියලා කියන්නේ ඒකේ දැනට පිරීලා තියෙන ප්‍රමාණය. දැනට පිරීලා තියෙන ප්‍රමාණයට අපි කියනවා පුතේ පරිමාවක්. ඒකේ අල්ලන සම්පූර්ණ ප්‍රමාණයට අපි කියනවා පුතේ ධාරිතාවක් කියලා. හරිද? දැන් වතුර බෝතලයක් කියන්න ඔයාලගේ ඒ වතුර බෝතලේ සම්පූර්ණයෙන් පුරවන්න පිරෙව්ව ලැබෙන ප්‍රමාණය තමයි ධාරිතාව. දැනට පිරීලා තියෙන ප්‍රමාණය පරිමාව. පරිමාව වුණත් ධාරිතාව වුණත් පුතේ ද්‍රවනේ. ද්‍රවහින්ද අපිට සාමාන්‍යයෙන් මනින්න පුළුවන් මිලිලීටර් ලීටර් වලින්. හරිද? මිලිලීටර් ලීටර් වලින් මනින්න පුළුවන්. එතකොට ඉතින් සාමාන්‍යයෙන් ඝන වස්තුවක පරිමාව අපි මනිනවා පුතේ ඝන සෙන්ටිමීටර් ඝන මීටර් වල. ඉතින් එතකොට මේ මිලිලීටර් ලීටර් අතර මිලිලීටර් ලීටර් ඝන සෙන්ටිමීටර් ඝන මීටර් අතර සම්බන්ධතාව තියෙනවා පුතේ. ඒව ගැන තමයි අපි මෙතනදී කතා කරන්න යන්නේ. හරිද? එතකොට අපි එහෙනම් ලියමු මෙහෙම. පොඩි වාක්‍යයක් ලියනිමු. ලියමු. යම් කිසි භාජනයකට අල්ලන මුළු ද්‍රව ප්‍රමාණය එහි ධාරිතාව නම් වේ. එහි ධාරිතාව නම් වේ. ධාරිතාව නම් වේ. එම භාජනයේ දැනට පිරී ඇති ද්‍රව ප්‍රමාණය එම භාජනයේ දැනට පිරී ඇති ද්‍රව ප්‍රමාණය දැනට පිරී ඇති ද්‍රව ප්‍රමාණය එහි පරිමාවයි. ඊට පස්සේ යටින් ලියන්න පුතේ ද්‍රව පරිමා මනින ඒකක අනුමාත්‍රිකාවක් වගේ ලියන්න. ලොකු දෙයක් නැහැ ඉතින් ඈ. ද්‍රව පරිමා මනින ඒකක කියලා අපි දන්න දේවල් ලියන්න තියෙන්නේ. එකක් මිලිලීටර් ml කියන එක, අනිත් එක ලීටර් l කියන එක. මිලිලීටර් ලීටර් Thank you.
ඊළඟ අනුමාත්‍ය තාලය යන පුතේ ඝන සෙන්ටිමීටරය හා මිලිලීටරය අතර සම්බන්ධය පුතේ ඝන සෙන්ටිමීටර එකක් මිලිලීටර එකට සමාන වෙනවා මීට කල්ලොත් අපි මේක කතා කරලා තියෙනවා පුතේ ඝන සෙන්ටිමීටර එකක් සමාන වෙලා තියෙනවා මිලිලීටර එකකට ඝන සෙන්ටිමීටර එක ලියන්නේ මෙහිමයි ඝන ද්‍රව්‍යයක පරිමාවයි මිලිලීටර එක ලියන්නේ මෙහිම මේ දෙන්න අතර සම්බන්ධය හරිම ලේසි වැඩ ඝන සෙන්ටිමීටරයක් කියන්නේ පුතේ පැත්තක දිග සෙන්ටිමීටර එකක් වෙන ඝනකයක් අයත් කරගන්න ඉඩ ප්‍රමාණය ඒක මිලිලීටර එකකට සමාන මේවා බලන්න විද්‍යාවේදී ඔයාලට කියලා දෙයි මේ මේ වගේ සමාන දන්නවත් ඇති මේ වගේ වාචන තියෙනවා ඔයාලා නේ විද්‍යාවේ පිටාර බඳුනක් කියන එක මේකට වතුර දැම්මා හරියට මේ මට්ටමට ඇවිල්ලා ඉතුරු ටික හැලිලා යනවා ඊළඟට අපිට තියෙන්නේ මේකේ මිලිලීටර් වලින් ක්‍රමාංකණය කරපු බීකරයක් තියලා පුතේ මේකේ ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ පැත්තක දිග සෙන්ටිමීටර එකක් වෙන කැටනේ පුතේ මේවට කියනවා සෙන්ටි කියුබ් කැට කියලා මේවා තියෙනවා විද්‍යාගාරේ හරිද එතකොට මේ කැටයා නූලකින් ගැට ගහලා හරිද නූලකින් ගැට ගහලා හිමීට මේකට දැම්මොත් මෙතනින් හිමීට යනවා වතුර එළියට මෙයාගේ පරිමාවට සමාන ප්‍රමාණයක් පුතේ යන්නේ. ඔයාලා මේ වැඩේ හරියට කරලා බලුවොත් මෙතන පුතේ මේ අයින් වෙන ප්‍රමාණය මිලිලීටර එකකට සමාන වෙනවා. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර එකක් මිලිලීටර එකට සමාන වෙනවා. හරිද? අයිට් ලියන්නකෝ. ඔක ලියාගෙන කොටු කරලා තියන්න. ඊට පස්සේ අපි හදනවා පුතේ 9-1 අභ්‍යාස මාලාවේ 3-4-5 ගණන.
හරි පුතේ අපි එනම් බලමු තුන්වෙනි ගාන හරි ලේසි වැඩක් තියෙන්නේ පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 240ක් වූ ටැංකියක සෙන්ටිමීටර 12ක් උසට ජලය පිරී තිබේ ජල පරිමාව ඝන සෙන්ටිමීටර වලි පුතේ පරිමාව අපිට ගන්න පුළුවන් ඇත්තටම පතුලේ වර්ගඵලය උසෙන් වැඩි කළා හරිද එතකොට පතුලේ වර්ගඵලය එන්නේ 240යි වර්ග සෙන්ටිමීටර් උස වෙන්නේ පුතේ 12යි හරිද දැන් අපි මේක ගුණ කරමු 12 සරා බිංදුව බිංදුවයි 12 සරක් 4 48යි 12 සරා 2 24යි 4යි 28යි එතකොට ඝන සෙන්ටිමීටර් මට උත්තර එවන්න ඕනේ එතකොට බලන්න පුළුවන් පුතේ හරි වැරදි ඊළඟට කියනවා මිලිලීටර් කරන්නලු පුතේ ඝන සෙන්ටිමීටර් 2880යි කියන්නේ මිලිලීටරු 2880යි මොකද හේතුව ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර් එකයි නේ පුතේ එකක් එකයි එහෙනම් දෙකක් නම් දෙකයි එහෙනම් 2880 නම් 2880යි අන්න හරියු නේද තුන්වෙනි එක ලීටර් කරන්න කියනවා එතකොට ලීටර් කරන්න කිව්වහම මේක 1000න් බෙදන්නනේ තියි 1000න් බෙදනවා කියන්නේ ඉලක්කම් 3 එහා පැත්තට යවලා දශම තිබ්බනම් හරි 2.88 බිංදුවයි නැත්නම් 2.88 ලීටර් නැත්නම් 2.88 පුතේ මේක ලියන්න එපා ලීටර් 2යි මිලිලීටර් 880යි කියලා නේද මොකද එහෙම ලියලා වැඩක් නැහැ අපෙන් අහන්නේ ලීටර් වලින්නේ අහන විදියට අපි උත්තරේ ලියමු හතරවෙනි ගානේ අපිට කියනවා පුතේ සමචතුරාස්‍ර හැඩැති පතුලක් සහිත ඝනකාභ හැඩැති භාජනයක පතුලේ වර්ගඵලය 225යි ජලයේ ලීටර 3.6ක් පුරවලා තියෙනවා පුතේ ජලයේ ලීටර 3.6යි කියන්නේ අපි මේක මිලි ලීටර වලට හැරෙව්වොත් 3600යි මම එහෙම කරේ උස පතුලේ වර්ගඵලය දීලා තියෙන පුතේ 225යි කියලා වර්ග සෙන්ටිමීටර වලින් එහෙනම් පරිමාව අපි ඝන සෙන්ටිමීටර වලට හරව ගන්න ඕනේ නැත්නම් එහෙම උත්තර ගන්න බෑනේ සෙන්ටිමීටර වලින් ඒකයි මම මේක හැරෙවි පුතේ දැන් මිලි ලීටර 3600යි කියන්නේ ඝන සෙන්ටිමීටර 3600ක් වෙනවා පුතේ හරි නේද ඝන සෙන්ටිමීටර 3600ක් වෙනවා එතකොට පුතේ පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කළාම පුතේ 3600ක් එන්න ඕනේ දැන් කොහොම එකන්නේ වෙන්න ඕනේ ඝන සෙන්ටිමීටර් 3600ක් එන්නවා අපේ පතුලේ වර්ගඵලය කියන්නේ පුතේ 225යි මම ඒකක නැතුව ලියන්න උසර මොකක් හරි අකුරක් දාම h කියලා දැම්ම 3600 දෙපැත්තම 225න් බෙදනවා පුතේ දෙපැත්තම 225න් බෙදනවා ඇත්තටම වෙන්නේ පුතේ අවසානයේ ඔයාලා කෙටියෙන් ලියලා තියෙන බුලන් 3600 225න් බෙදුවයි කියලා පුදු ගැටලුවක් නැහැ හරි ඉතින් බෙදෙන බෙදෙනේ වෙන් බෙදලා සරල කරගන්නත් පුළුවන් පහෙන් වගේ බෙදන්න පුළුවන් නේ 5 4 20යි 5 5යි 5 7යි 35යි 2යි 0යි ආයි මං පහෙන් බෙදන්නම් 5 9යි 5 1 5යි 5 4යි 4යි ක 9ෙන් බෙදෙන්නේ නේ බෙදේ 9 1 9යි 5යි 9 6
උසක් එන්න ඕනේ සෙන්ටිමීටර් වලින් සෙන්ටිමීටර් 16යි කියලා ලැබෙනවා. ඊළඟ පුතේ අපිට කියනවා භාජනයේ උස 24 නම් එහි ධාරිතාවෙන් 3න් 2ක් ජලයෙන් පිරී ඇති බව පෙන්වන්න. ඉතින් අපි ධාරිතාව හොයලා ඉමු නේද? එතකොට මම ගන්නවා භාජනයේ ධාරිතාව භාජනයේ ධාරිතාව ධාරිතාව වෙන්න ඕනේ පිටේ 225 24 න් මම වැඩි කරනවා. වැඩි කරලා බලන්න. හදන එක එක විදි තියෙනවා මේ එක විදියක් ඈ. 4 වරක් 5 20යි. 4 වරක් 2 8යි 2යි 10යි. 4 වරක් 2 8යි 1යි 9යි. බිඳුවයි 10යි 5යි 4යි. 9යි 5යි 14යි 5400 ඝන සෙන්ටිමීටර්. අපි බලමු මේ ධාරිතාවෙන් 3න් 2ක් කොච්චරද කියලා. ධාරිතාවෙන් 3න් 2ක් මම හොයනවා. ඒ කියන්නේ 5400 න් උන අල්න යන දැම්ම නැත්තම් ගුණ කිරීම දැම්ම හැකි 3න් 2ක් පුතේ. 3 වරක් 1යි 3 වරක් 1 3යි 2ක් විතරයි 3 වරක් 8යි 1802 කින් වැඩි කළාම පුතේ 3600. දැන් හරිනේ? ඒ කියන්නේ 3600 තමයි මේකේ පිරලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ අනුව ධාරිතාවෙන් 3න් 2ක් ජලයෙන් පිරී ඇත. ධාරිතාවෙන් 3න් 2ක් ජලයෙන් පිරී ඇත. හරි පුතේ, එතකොට අප බලමු පස්වෙනි එක ඇතුළතින් පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වූ ඝනක හැඩැති භාජනයක් සම්පූර්ණයෙන් පුරවා. ඉස්සෙල්ලාම අපි බලමු භාජනයේ ධාරිතාව. භාජනයේ ධාරිතාව පැත්තක දිග 10යි
දහය වැඩි කිරීම දහය වැඩි කිරීම දහය දහවරක් දහය සීයයි සීය ගුණ කළාම දාහයි එතකොට ඝන සෙන්ටිමීටර් දාහයි කියන්නේ පුතේ මිලිලීටර් දාහයි මිලිලීටර් දාහයි කියන්නේ ලීටර් එකයි මං ඉතින් ලීටර් වලටම ගෙනාවා ලේසියෙන් ඒ කියන්නේ එක පාරක් පිරෙව්වහම මේකේ ලීටරයක් අඩංගු වෙනවා එහෙනම් අපිට කියනවා පහළොස් වතාවක් දැමූ විට පිරෙන ප්‍රමාණය ලීටර් එකේවා 15 ඒ කියන්නේ ලීටර් 15 ලීටර් 15ක් පිරෙනවා එහෙනම් ඉතින් පුතේ මේකෙන් 15 වතාවක් දාලා ලීටර් 15ක ධාරිතාවක් තියෙන භාජනය පුරවන්න පුළුවන් අපි ඒක යටින් ලියනවා මේ අනුව භාජනයෙන් අපි ඒ වගේ එකක් ලියන්න ඕනේ මේකට ගැලපෙන්න ඕනේ 15 වතාවක් ද්‍රව ප්‍රමාණ දැමීමෙන් ලීටර් 15ක ධාරිතාවක් ඇති භාජනයක් පිරවිය හැක පොඩ ඒකට ගැලපෙන්න අපි ලියා ගන්නවා පුතේ වගේ භාජනයක් පිරවිය හැක ලියන්න බලන්න ඒ වගේ එකක් ලියලා නැතුව සමාහට ලියන්න ඔකට ගැලපෙන එක උතේ එතකොට ඊළඟට අපිට තියෙන්නේ ලීටරය හා ඝන මීටරය අතර තියෙන සම්බන්ධතාවය. උතේ ඝන මීටරයක් කියන්නේ ටිකක් ලොකු ප්‍රමාණයක්. ඝන මීටරයක් කියන්නේ අපි ටැංකියක් හැදුවොත් මීටරයක් දිග පළල උස තියෙන. ඒ කියන්නේ දිගයි පළලයි උසයි මීටරේ ගාන වෙන ටැංකියක් හිතන්න. මීටරයක් කියන්නේ අඩි 3කටත් වැඩිනේ. ටිකක් ලොකු ටැංකියක් නේ පුතේ. ඔන්න ඕකේ පරිමාවට අපි කියනවා ඝන මීටරයක්. පුතේ ඒකට දැන් වතුර දාලා අපි පිරෙව්වොත් ඔයාලට පේනවා ලීටරයක් දැම්මයි කියලා මේකට දැනෙන්නේ නැහැ. ඇයි පුතේ කොච්චර ලොකු ටැංකියක්ද නේද? පුතේ මේක පුරවන්න ලීටර් 1000ක් දාන්න ඕනේ. ලීටර් 1000ක් දාන්න. ඒකේ තේරුම ඝන මීටරයක් කියන්නේ පුතේ ලීටර් 1000ක්. ඔයාලා මේ පොඩ්ඩක් මේක දන්නවා දැන් පාරේ ලයින් එකකින් ඔයාලා වතුර ගන්නවා නම් හරිද? පාරේ ලයින් එකකින් වතුර ගන්නවා නම් ලීටර් යුනිට් එකක් කියලා කියන්නේ ඒකකයක් පුතේ ඒකකයක් කියලා කියන්නේ හරිද ඝන මීටර් එකක් ඒ කියන්නේ ලීටර් 1000 බලන්න ඕගොල්ලන්ගේ වතුර බිල අරන් අපි හිතමු මාසෙට ඔයාලා පාවිච්චි කරලා තියෙන ජල ඒකක ගණන 20යි කියලා එහෙනම් පුතේ ලීටර් 20000ක් ඔයාලා පාවිච්චි කරලා තියෙනවා හරිද අපි හිතමු පාවිච්චි කරලා තියෙන ඒකක ගණන 2යි කියලා. එහෙනම් ලීටර 2000ක් පාවිච්චි කරලා තියෙනවා. නාල එහෙම නැන්නේ. නැත්තයි ටීචර් අඩුවෙන් පාවිච්චි කරන්න බෑනේ නේද? හරි. එතකොට ඔන්න ඝන මීටරයක් කියන්නේ ටිකක් ලොකු ප්‍රමාණයක්. හරි. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් පුතේ. ඝන මීටර එකක් කියන්නේ
ගණ මීටර් එකක් කියන්නේ ලීටර් 1000යි කියලා. අපි ලියන්නේ මෙහෙම ගණ මීටරය සමානයි 1000යි ලීටර්. හරිද? ගණ මීටරයක් කියන්නේ ලීටර් 1000යි. ඔච්චරයි දැනගන්න ඕනේ. right. ලියාගන්න. ලියාගෙන ඔයාලා හදන්න ඕනි 9යි 2 අභ්‍යාස පිටේ 2 3 4 5 2 3 4 5 ගණන් හදන්න ගන්න ඕනි. පටන් ගමු. දෙවෙනි ගානක් බලමු. දෙවෙනි ගානේ අපිට කියනවා පුතේ පිහිනුම් තටාකයක දිග පළල ගැඹුර දීලා ධාරිතාව අහන්න. එතකොට ඔයාලට තියෙන්නේ දිගයි පළලයි ගැඹුරයි ගුණ කරන්න. ඔය ටික ගුණ කළා නම් හරි. හරිද? එතකොට බලමු ගුණ කරන්න පුතේ. 25 වා තුනක් 75යි නේ. 75 පහෙන් ගුණ කරගත්තා නේද? පස්සේ බිංදුවක් දැම්ම හැගිනේ. 5 5 25යි 2ක් ඉතුරුයි. 5 35යි 37. 375යි අතෑරිය බිංදුව දානවා 3750යි ඝන මීටර්. දෙවෙනි එක තටාකයේ මීටර් 1.2ක් උසට ජලය පිරී තිබේ නම්. හරිද? එහි අඩංගු ජල පරිමාව ලීටර් කීයද? 1.2 දාලා ගුණ කරගන්න ඕනේ. මේ මේක ලීටර් කර හැකි මං එහෙම තිබ්බ දැරන්න. අපිට ඔන්න ලීටර් කරන්න පුළුවන්. මේක ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි නේ. මේක 1000ෙන් ගුණ කළා නම් හරි. 3750 10ෙන් ගුණ කළා නම් ලීටර් වලට හැරෙනවා. ලොකු ගණක් එන්න පුළුවන්. මොකද පිහිනුම් තටා කියන්නේ. එතකොට දැන් තියෙන පරිමාව වෙන්නේ අපිට ගන්න පුළුවන් 1.2යි 50යි 25යි 50 25 1.2 ඔක ගුණ කළා නම් හරි පුතේ. දොළොස්සරක් පහ 60යි දොළොස්සරක් දෙක 24යි 6යි 30යි දොළොස්සරක් එක 12යි 13යි 14යි 15 1500යි ඝන මීටර් ලීටර් කරන්න මේක 1000ෙන් වැඩි කර ලීටර් වලින් ඉපතේ අහන්න හරිද? දැන් අපෙන් අහනවා පිහිනුම් තටාකය ජලයෙන් පුරවන්න තව කොච්චර ජලය ඕනෙද කියලා අහනවා අපිට. මේ දෙන්න අඩු කළා නම් හරි නේද? බිංදුවයි 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 5යි 2යි 2යි ලීටර් දෙමිලියන 210ක් ඕන. දෙමිලියන 210ක් ඕන. සර් ධාරිතාව ඇහුවොත් එහෙම ඝන මීටර් වලින්ද ලියන්නේ ලීටර් වලින්ද? උදේ ධාරිතාව ඇහුවොත් අපිට ඕනේ ඔන්නම් ඝන මීටර වලින් ඔන්නම් ලීටර් වලින් ලියන්න පුළුවන්. ද්‍රව පරිමාව වතුරනේ. ඒ නිසාම ලීටර් වලට හැරෙවි. ඉතින් එහෙම ගැටලුවක් නෑ. අපි ඉතින් ලීටර් වලට ගේමු නේද? කොයිකටත් හොඳයි. විභාගෙදී අහනවා. විභාගෙදී අපිට කියනවා කොහොමද යන්න ඕනි කියලා.
අර ඊළඟයේ ධාරිතාව 6.5 කියලා දෙනවනේ ඝන මීටර් එහෙම තියෙනවනේ. එතකොට ධාරිතාව 6.5 කියලා සඳහන් කරලා තියෙන තෙල් බවුසරය සම්පූර්ණයෙන්ම තෙල් වලින් පුරවා ඇත. දැන් අපිට ඕක ලීටර් කරගන්න පුළුවන්. මෙම බවුසරයට තෙල් පෙරවුම් වල 8කට එක් ස්ථානයකට 850 බැගින් තෙල් නිකුත් කිරීම නියමිතව තිබේ. බවුසරයේ ගබඩා කර තෙල් ප්‍රමාණය නියමිත පිරවුම් පොළ 8ට නිකුත් කිරීමට ප්‍රමාණවත් වේද ඔබේ පිළිතුරට හේතු දක්වන්න කියනවා. පුතේ මෙහෙම කරමු. බවුසරයේ තියෙන තෙල් ප්‍රමාණය අපි ලීටර වලින් හොයාගමු. ඊළඟට 850 වටන්නේ දාන්න. 850 8ෙන් ගුණ කරලා බලමු කීයක් එනවද කියලා. එතකොට තීරණය කරන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා නේද? එතකොට බවුසරයේ තෙල් ඉතුරු වුණාට කමන්නේ මදි වුණොත් නම් ඉතින් දාන්න බෑ. හරි? එහෙනම් මං ගන්නවා මෙහෙම. බවුසරයේ ඇති තෙල් ප්‍රමාණය බවුසරයේ ඇති තෙල් ප්‍රමාණය වෙන්නේ 6.5 ඝන මීටර. එතකොට මේක ලීටර කරන්න පුතේ ඝන මීටරයක් කියන්නේ ලීටර 1000යි නේ. 1000ෙන් ගුණ කරනවා. 6500යි ලීටර. ලීටර 6500යි පුතේ. ඊළඟට අපි බලනවා පුතේ එහෙමනම් අවශ්‍ය තෙල් ප්‍රමාණය අවශ්‍ය තෙල් ප්‍රමාණය අවශ්‍ය තෙල් ප්‍රමාණය වෙන්නේ 850ව 8ක් ඕන. බලමු කොහොමද කියලා. 8 වරක් 0.0යි 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි 8 වරක් 8 64යි 4යි 68යි. ලීටර් 6800ක් ඕනේ පුතේ ওই විදියට දාන්න නම්. හැබැයි 6500යි තියෙන්නේ. එහෙනම් පුතේ මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හරිද? නම් මං කියනවා මෙහෙම. 6500 විශාලයි 6800ක් නෙවෙන්නේ නේ. බැවින් තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ. තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ. මේ ගාන අපිට කියනවා දිනකට එක් පුද්ගලයෙකුට අවම වශයෙන් ලීටර් 150ක් ඕනේ. ඒ කියන්නේ බොන්න විතර නෙමෙයි ඈ. ඊට පස්සේ කියනවා ඇතුළත දිග පළල උස දීලා ඝනකාභ හැලති තැංගියක් ජලයෙන් පිරී තිබේ නම් එම ජල ප්‍රමාණය පුද්ගලයින් උපරිම කී දෙනෙකුට සෑහේ දහන. ඉතින් අපි බලමු මේකේ කොච්චර ජල ප්‍රමාණයක් තියෙනවද කියලා පුතේ නේද? තියෙනවද කියලා බලලා
අපි බලමු කී දෙනෙකුට මේක සෑහෙනවද කියලා. එහෙනම් මම මුලින්ම ගන්න යන්නේ පුතේ ටැංකියේ තියෙන ජල ප්‍රමාණය ලීටර් වලින්. මං ගන්නවා පුතේ ඉස්සෙල්ලාම ටැංකියේ ධාරිතාව ටැංකියේ ධාරිතාව එතකොට ටැංකියේ ධාරිතාව වෙන්නේ පුතේ එකහමාර වැඩි කිරීම එක एक हमारे के अमेरिका को मत एक हमारा ही नहीं पते गाने मीटर कई दशम पहाड़ के लिए अन पुलु अंहारी इतनो डेम मामे लीटर करना हमें एक कई दशम पहाड़ का नलेसी नहीं गाने मीटर या क्या ने लीटर दाहा हिंदा मेरे का दाहे में वैरी करन इतनो करें ना लीटर एक दस पांची आई की लगती देख क्या निकूड़ा होने लो लीटर एक ऐसी है पान हाँ एक का एक कुटे आवश्य प्रमाण है लीटर एक ऐसी है पान हाँ ये मना पुद्गले अन गानन ජලයන් ගන්න වෙන්නේ පුතේ 1500 150 න් බෙදනවා 10 පුද්ගලයෝ 10 දෙනෙකුට සෑහෙනවා පුතේ බලමු सलाम तो आप ही टैंकी दारिता होयम टैंकी दारिता होयम तो कुछ मिनिमम मीटर एक गाने वाले वाली एक गुना करीम एक एकाई गाना मीटर एक किया ने लीटर दाह හරිද එතකොට අපිට කියන අපතේ මිනිත්තු වලට ලීටර 50 ගානේ පිට වෙනවා එහෙනම් මං එහෙමද ටැංකිය හිස්වීමට ගත වෙන කාලය වෙන්නේ 1000 බෙදනවා පුතේ 50 ගානේ යන්නේ 50න් බෙදනවා එතන මිනිත්තු වලින් උත්තරේ 20යි නේද මේ පැත්තෙන් ඒකක ලියනවනේ ඉංග්‍රීසියෙන් MIN කියලා මුලට ලියනවනේ සිංහලෙන් ලියන්න මිනිත්තු කියලා දැන් එන්න බලන්න මිශ්‍ර අභ්‍යාසයේ ගණන් දෙක හදන්න පුතේ
මිශ්‍ර අභ්‍යාස පුතේ පළවෙනි ගා පැණි බීම බෝතලේ ධාරිතාව නම් කියන අපි බලමු ඉස්සෙල්ලා අවශ්‍ය වෙන බීම ප්‍රමාණය නේද කුඩා වීදුරුවකට මිලිලීටර 150 ගානේ දානවා එහෙනම් අවශ්‍ය වෙන බීම ප්‍රමාණය 150 මිලිලීටර් පුතේ ඒ જાති ඒවා 225 බලමු මිලිලීටර් කීයක් ඕනේද වැඩේට කියලා ගුණ කරමු मामपुते मेक मिलीटर वाली अरगन हादान बोतले बीम बोतले दारिता बीम बोतले दारिता पुते इकाई दशम पहाई लीटर मिलीलीटर में गराना इदास पांसी आई मिलीलीटर एटुकोट අවශ්‍ය බීම බෝතල් ගණන අපි කරන්න ඕනේ 33750 පුතේ 1500 බෙදලා බලන්න බිංදුවට බිංදුව කැපෙනවා පුතේ පුළුවන් තරම් බෙදමුකෝ බලන්න නේ මම පැත්තක බෙදලා දාන්න 1375 150 මම බෙදන්නම් පුතේ පහේ तिहाई हाय तिहाई हाथ तीस पहाय पहाय आय पहे पासरा खायाय पासरा के का पहाय पासरा तूने पहालवाई पहाय इलाने टे तूने तुम्हारा देखाय तुम्हारा खातर दोला हाय तुम्हारा पहाय हाथलिस पहा देखें बेदु हाँ मैं देवरा देख हतराय देवरा देख हतराय एकाक कितरुई उन्नम हम तीमु विसी देखाय देखे निकाय के पुते इतने विसी देखाय देखे निकाक बोतल अड़ेंगी ही लापी लेना बीम बोतल विसी देखाय देखे निकाक दे देखा लगाला दिन दे ने विसी देखाय देखे निकाक इतने मेज़ आती बीम बोतल ये ना विसी देखाक गेना ला मादी सब आ गया कौन यह मनाम पे මේක අපි ගේන්න ඕනේ පුතේ 23ක් ගේනවා චුට්ටක් ඉතුරු වෙනවා ඉතින් ගමන් නැහැ ඔක 150 ගන්න දාන හැලනවත් එක්කනේ චුට්ට චුට්ට නේද එතකොට මේක අපි ආසන්න වශයෙන් සමානයි කියලා ඕන මෙහෙම දැම්මේ බීම බෝතල් 23ක් ගෙනාවා නම් හරි පුතේ
බලන්න පුතේ ඊළඟ ගාන නිවෙස්වල ජලය ගබඩා කරන ධාරිතා ලීටර් 500,000 2,000 වතුර ටැංකිය මිලට ගන්න බෙරඳ පොලේ තියෙනවා. පස් දෙනෙක්ගෙන් යුත් පවුලක ප්‍රධානීෙක් තම නිවසේට ජලය රැස් කර ගැනීමට ජල ටැංකියක් මිලට ගන්න අදහස් කරනවා. ඒත් පුද්ගලයෝ කුඩ ලීටර් 150ක් පොල්ලු පුතේ. එහෙනම් තව අනිකුත් කටවල ලීටර් 200ක් ඕනෙලු. එහෙනම් අපි මෙහෙම ගත්තා නහරනේ. දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය එක්කෙනෙකුට ඕනේ පුතේ 150ක් ලීටර්. පස් දෙනෙක්ගෙන් යුත් පවුලක්ලුනේ. නේ 150 පහෙන් වැඩි කරාම ඕන ප්‍රමාණය එනවා. ගෙදර දොරේ අනිකුත් කටේතු වලට තව ලීටර් 200ක් ඕනේ. නේ තව ලීටර් 200 එකතු කරන්න ඕනේ මෙතන. එතකොට 0යි 5/5 25යි 2ක් ඉතුරුයි 5යි 2යි 7යි ලීටර් 750. ධන ලීටර් 200. දැන් ලීටර් 950 කෝණි පුතේ මෙයා. තැන්කි එකපාරනේ පුරවන්නේ. එහෙනම් ඉතින් මෙයාලට ලීටර් 1000 ටැංකියක් ප්‍රමාණවත් වෙනවනේ. දැන් මම එක දවසකට ඇති. මේ අනුව ලීටර් 1000 ටැංකියක් ප්‍රමාණවත් වෙනවා. ලීටර් 1000 ටැංකියක් මේගොල්ලන්ට ප්‍රමාණවත් වෙනවා පුතේ. හරි. මේකටම ගැළපෙන ගානක් තියෙනවා තව එකක්. පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ අන්තිම ගාන. පුනරීක්ෂණ අභ්‍යාසයේ අවසාන ගාන. ඔයාලගේ පිටුව 130 හයවෙනි ගාන. 130 පිටුව. හරි. බලමු අපි 130 වෙනි පිටුවේ තියෙන ගාන හදලා දාන්න. පළවෙනියට කියන අපතේ මේ ටැංකියේ ධාරිතාව ලීටර් වලින් හොයන්නලු. ඉස්සලා තියෙන එකකින් හොයලා ඉමුකෝ. ඔය ටික ගුණ කරනවා. 1.5 2 15 2 30 නේ. 30 කියන්නේ 3.0. ඒක එකෙන් වැඩි කළාම ආයි 3යි පුතේ. ඝන මීටර 3යි. ඝන මීටරයක් ලීටර් කරන්න 1000 වැඩි කරනවා අපිට. ලීටර 3000ක් කියලා එනවා. ඔන්න එතකොට මෙයාගේ ධාරිතාව ලීටර 3000යි. එක් පුද්ගලයෙකුට දිනකට ජලය ලීටර 150ක් අවශ්‍ය වේ නම් 4 දෙනෙකු සිටින නිවසකට අවශ්‍ය ජල ප්‍රමාණය ලීටර කීය දහන? 150 ඒවා 4ක් නේද? 0.4 × 5 = 20 දෙකක් ඉතුරුයි 5 ලීටර් 600ක් ඕන. හරි. දවසකට ලීටර් 600ක් ඕන. ඉහත ටැංකිය ඇති මුළු ජල ප්‍රමාණය පුද්ගලයන් 4 දෙනාට දින කීයකට ප්‍රමාණවත් වේද? 3000ක් තියෙනවානේ 600ෙන් බෙදනවා. 0.2 0.2 කැපෙනවා. 36 බෙදුවාම 5යි. උත්තරේ පුතේ දින 5යි. දින 5යි. ඊට පස්සේ කියනවා මිනිත්තුවට ලීටර් 100ක ජල සැපයුමක් භාවිතා කළහොත් හිස්සු ඉහත ටැංකිය පිරවීමට කොපමණ කාලයක් ගත වේද?
මිනිත්තුවට 100ක ජල සැපයුමක් 3000 නේ තියෙන්නේ 3000 100ෙන් බෙදමු බින්දු දෙකට බින්දු දෙක කැපෙනවා එතකොට මිනිත්තු 30යි මිනිත්තු 30කින් මේක පිරෙනවා පස්සෙනි ටැංකිය සම්පූර්ණයෙන් පිරී පැවති දිනයකදී ජල ටැංකියට සම්බන්ධ භූගත නලයක සිදු වූ හානියක් හේතුවෙන් ජලය ලීටර 900ක් අපතේ යන ලද්දේ නම් ඉතිරි වූ ජල ප්‍රමාණය උස කොපමණද කියලා අහනවා. හරි. ඉස්සෙල්ලා ඉතිරි වෙච්ච ජල ප්‍රමාණය හොයමුකෝ. ඉතිරි වූ ජල ප්‍රමාණය 3000යි තියෙන්නේ පුතේ. 3000ෙන් 900ක් අඩු කරන ලීටර් 2100. එතකොට අපෙන් අහනවා ජල ප්‍රමාණය ඉතිරි වෙච්ච ජල ප්‍රමාණය උස කීයද කියලා පුතේ. දැන් මේ ටැංකියේ අපිට දෙනවා දිග පළල උස. මේ ටැංකිය ඔහොම ගත්තොත් දිග දෙනවා පුතේ මීටර් 2යි. මෙයා මීටර් 1.5යි. එතකොට දැන් මේ ජල ප්‍රමාණය ඔහොම දැම්මහම එච් උසකට යනවා කියලා හිතමුකෝ. ඔය ප්‍රමාණය කොච්චරද කියලා අහන්නේ. يعني මේක ඇතුලේ දැන් 2100යි තියෙන්නේ ලීටර්. 2100යි තියෙන්නේ. එහෙනම් අපි මේක පුතේ මං කරන්න යන්නේ මෙයාගේ පරිමාව මිලිලීටර් කරලා හදන්න කියලා මං හැදුවේ. නැත්තම් ඉතින් මීටර් වලින්ම හැදුවේ ගැටලුවක් නැහැ. මේ ටික ගුණ කරාම ඝන මීටර් වලින් එනවනේ. මෙයාව ඝන මීටර් වලින් තියන්න ඕනේ හැබැයි. එතකොට. හරි. ජල පරිමාව ඝන මීටර් වලින්. ඇයි පුතේ දැන් මෙතන ඝන මීටර් නේ එන්නේ? එතකොට ලීටර් 2100යි. ලීටර් 1000ක් නේ පුතේ ඝන මීටර් එකක් කියන්නේ. එහෙනම් 1000ෙන් බෙදන්න ඕනේ. බින්දු දෙකට බින්දු දෙක කැපෙනවා 21 10ෙන් බෙදුවාම 2.1 ඝන මීටර 2.1ක් තියෙනවා ජලය. එහෙනම් පුතේ 2 ගුණ කිරීම 1.5 ගුණ කිරීම h ඔය ටික ගුණ කළාම පුතේ 2.1ක් වෙන්නවා. 1.5 ව 2ක් 3යි නේ පුතේ 3.0යි නේ h සමානයි 2.1. දෙපැත්තම බෙදමු 3. h සමානයි බිඳුවයි දශම 7යි මීටර්. ඒ කියන්නේ මේ ජල ප්‍රමාණය බිඳුවයි දශම 7යි මීටර්. මීටර් එකයි නේ කොහොමත් තිබිලා තියෙන්නේ පුතේ. බිඳුවයි දශම 7යි මීටර් ප්‍රමාණයක් උඩින් තියෙනවා. මේකේ වැදගත් වෙන්නේ පුතේ එකම ඒකකයට දාලා සුළු කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේක වැරදි. හරිද? එකම ඒකකයට දාලා සුළු කරගන්න එක තමයි කරන්න ඕනේ. ඒකයි මම එකම ඒකකයට ගෙනාවේ මේක. හරි. පුතේ එතකොට අපේ 9 වෙනි පාඩම ඔතනින් අවසන් වෙනවා පුතේ. එතකොට අපිට ඊළඟ දවසේ අතෑරිය 8 වෙනි පාඩම තියෙනවා. අපි 8 වෙනි පාඩම ඊළඟ දවසේ තමයි කරන්නේ.